වතුර එකක් අර වතුර බාල්දියක් රැගෙන ඇවිත් ඒ ගෙවිදට ගියල්ල ඒ දිවසත් සමග ඒ ගනුදෙනු කිරීමේ කටයුතු සිද්ධ කරනවා. ඉන්පසුව සියලු දෙනාම අපි එකට එකතු වෙලා සිංහල අලුත් අවුරුද්දේ ආහාර අනුභවයෙන් පසු අපි සියලු දෙනාම ඒ බුලත් හුදු දීලා දෙමාපියන්ට ඒ ගරු බුහුමන් දක්වන ආකාරය මා කෙටියෙන් තමයි මම සඳහන් කළේ. දැන් කිරිය යුතු මේ චාරිත්‍රාමත් හොඳින් සියලු දෙනාම මෙත් යොමු කොට සිටින්නේ මෙම කිරිය ඉතිරියේ මේ සෞභාග්‍යමත් නවසක් වේවා යන ආශිංසනයේ සුභාශිංසනයේ ඇතුවයි මෙම කිරි ඉතිරුවේ මේ චාරිත්‍රය දැන් මෙම බක්මාහුල්ලේ අපි ඉස්ත සිදු කර ලබන්නේ. ඒ වගේම මම ආරාධනා කර සිටිනවා මේ සමගම ලස්සන මඟුල් බෙර වාදනයක් ඉදිරිපත් කිරීමට. මෙම කිරි ඉතිරුවේ චාරිත්‍රයෙන් පසුව ඔබට එම බෙර වාදනයක් ඉදිරිපත් කිරීමට මේ විහාරස්ථානයේ සම්බන්ධ ආදරණීය දායක සභාවේ ඒ සීලුම ඒ හිතවතුන්ගේ දූ පුතාල සූදානම් වෙලා සිටිනෝ ඒ සංවිධානය කර ලබන්නේ කවදත් එම බෙර වාදනයේ තේම බෙර ප්‍රසංගයේ සඳහා නායකත්වයේ සත්තන් ගුරුහරුකම් දක්වන ඉන්දික අත්නායක මහතා තමයි එහි මෙහෙවීම කටයුතු කරනු ලබන්නේ. ඒ වගේම තවත් සුළු මොහොතකින් ඔබට දැක බලා ගැනීමට පුළුවන් කවුරුත් විමසිල්ලෙන් ඇස් නෙත් අපේ නෙත්‍ය මාසිද්නේ මේ තාමත් හොඳට ලිප් ගිනිවෙන වෙන ආකාරය දැක බලා ගන්නට පුළුවන්. මම හිතනවා සියලුම මේ වෙලාවේදී සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ මාවුබිමේ සිටින තමුන්ගේ හිතවතුන්ට පෙන්වන්නට පුළුවන් අපි ඇමරිකා එක්සත් ජනපදයේ මේරන් බෞද්ධ විහාරස්ථානයේ සිට අද මේ හරියටම 14 වෙනිදා අවුරුදු අවුරුද්දේ දවසේ කිරි විතරන ආකාරයේ නායක හාමුදුරුව ඒ විහාරස්ථානයේ මහා සංඝරත්නයේ එකට එකතු වෙලා අපි සියලු දෙනාම සිංහල හින්දු මුස්ලිම් බර්ග කියන සියලු ජාති ආගම් කුල ભેදයෙන් තොරව මේ රටේ ජීවත් වන සියලු දෙනාම එකට එකතු වෙලා අපේ ගමේ පන්සල කියලා ගමේ පන්සලට ඇවිල්ලා අද කොච්චර ලස්සනට තමන්ට පුරුදු ඉතාමත්ම ලස්සන සරමක බතික් ඇඳුම් වලින් සැරසිලා බලන්න ලංකාවේ අපි ජීවත් වෙනා වගේ ලස්සනට මේ සිංහල අලුත් අවුරුදු උත්සවයට සහභාගී වෙනවා වගේ දුවල පුතාලා ඉතාමත්ම හොඳින් කිසිම කෙනෙක් දඟලන්නේ නැහැ. දුවල පුතාලා ඉතාමත්ම මිසලෙන් බලා සිටින මේ මොකද්ද මේ දැල්වෙන්නේ මොකද්ද මේ කිරි මුට්ටිය කියන්නේ. මම හිතනවා අම්මලා තාත්තලට පුළුවන් ගෙදර ගිහලා අහන්න පුළුවන් මොකද්ද ඒ කලේ කියලා. මම හිතන්නේ දුවල පුතාලට මේවා කියලා දෙන එක අපේ යුතුකමක්, අපේ සංස්කෘතිය රැකගැනීම, අපේ බෞද්ධකම, හින්දු ඕනම ආගමක ඒ චාරිත්‍ර රැකගැනීම අපේ යුතුකමක් බවට පත් වෙලා තිබෙනවා. එහෙමනම් තවත් සුළු මොහොතකින් ඒ සුභාශිංසන මැද මේ කිරි ඉතිරි වී මංගල්‍ය සාර්ථක වන ආකාරය ඔබට දැක බලා ගන්නට පුළුවන්. එපමණක් නොවේ මෙම කිරි ඉතිරි වී චාරිත්‍රයෙන් අනතුරුව ඉන්පසු අපේ අවුරුදු උත්සවයේ කටයුතු ආරම්භ කරනවා. සිංහල අලුත් අවුරුදු උත්සවයේ තරග රාශියක් පැවැත්වීමට ඒ කියන්නේ අහපත් කාලගුණ තත්ත්වයක් යටතේ වුණත් මේ විහාරස්ථානයේ සූදානම් කර තියෙන සිළු දිනාටම විශාල ආවරණයකින් යුතුව එම ආවරණයේ යටත වුණත් මෙම අපිගත් ඒ අවුරුදු උත්සවයේ සෑම වර්ෂයක පවත්වන ආකාරයට ඒ අයුරින්ම පවත්වාගෙන යන්නට ලිප ගිනි මෙල වෙන ආකාරයේ ඉතාමත්ම හොඳයි, ඉතාමත්ම ලස්සනයි. මම හිතනවා ඉතාමත්ම හොඳට ඒ කිරි ඉතිරීමේ චාරිත්‍රය මේ විහාරස්ථානයේ මේ 2019 බක්මහොල්ලේ සිද්ධ වෙන ආකාරය. ඉතින් ඉවසිල්ලෙන් අපි බලා ඉන්නේ අපි ගෙදරත් මෙහෙම තමයි. මේ වෙලාවට සිංහල අලුත් අවුරුදු උත්සවයේදී අපි නායක හඳුනේ අපි එකතු වෙලා මොකද නායක හඳුනට හිතෙන්නේ ස්මීට කලින් සිංහල අලුත් අවුරුදු උත්සවයේ මේ වගේ කිරි ඉතිරවීම නිවසේ සිද්ධ වන ආකාරය ගැන කොහොමද දැනන්නේ කොහොමද අපි නායක හඳුනේ ජීවිතේ අලුත් ආරම්භයක් කිරි ඉතිරවලා සසිරු සම්පත් ශ්‍රී දේවිය තමන්ගේ නිවස වලට වඩා මොනවා වගේ හා සමානයි. ඉතින් හොඳ චාරිත්‍රයක් මේ
පවත්වන්නේ දැකුම් කලු බොහොම වාසනාවන්ත කෙනෙක් දෙන උදාය සංකේතයක් ඔව් බොහොමත්ම ස්තුතියි අපේ නායක හම්දුනේ ඒ වගේම මට මතක් වෙනවා අපි කොච්චර ලංකාවේ ගෙදර හිටියත් මේ සිංහල අලුත් අවුරුද්දේ මේ චාරිත්‍ර වෙනකොට අපි සියලු දෙනාම ගෙදර ඉන්නේ අපිට කොහෙවත් යන්න දෙන්නේ නැහැ අපි මේ කාල සීමාව තුළ තමුගේ දුව දරුවන් පවුලේ සියලු දෙනා එකම මොහොතක නිවසක මේ චාරිත්‍රයට සහභාගී වෙන මං හිතන්නේ එකම අවස්ථාව හැටියට කියලා මගේ මතකයට නැගෙනවා අපි කවුරුත් යන්නේ නැහැ මොන උත්සවයේ තිබුණත් මේ වෙලාවේ මොන දේ තිබුණත් අම්මා තාත්තා එක්ක අපේ අයියා අක්කා නංගි මල්ලි සියලු දෙනා මේකට එකතු වෙලා මේ කිරි උතුරෝලා තාත්තාගේ අතින් කිරිබත් කටක් කාලා ඒ අම්මා යූපු ලස්සන චාරිත්‍රයට සහභාගී වෙන්නේ මේ මොහොත මං හිතන්නේ ලංකාවේ සියලු දෙනාම ගියොත් සියලුම දෙනා එකම වෙලාවක ගෙදරක ජීවත් වෙන එකම වෙලාවක මේ චාරිත්‍රයේ සමර මොහොත හැටියට හඳුන්වන්නට පුළුවන්. ඉතින් අපිත් බලන්න අපේ නිවස අපිට පෙනෙන්නේ දැන් මේ අසල් වාසියෝ අපේ දායක සභාවේ සියලු දෙනා විහාරස්ථානයට ඇවිල්ලා කොච්චර වැඩ තිබුණත් අද ඒ කොච්චර ආහපත් කාලගුණ තත්ත්වයක් අරදී වුණත් සිය අවුරුද්දට එබෙන ඇඳුම් පැළඳුම් මැදගෙන ඇවිල්ලා අලුත්ම ඇඳුම ඇඳගෙන අඳින්නේ අද තමයි. ඒති අපේ චාරිත්‍රයේ තියෙනවා මෙම චාරිත්‍රයට අයිති වෙන දෙයක් තමයි මේ අපි මේ ලිප්ගෙල මෙලෙවීම ආහාර අනුභවය ඒ වගේම වැඩ ඇල්ලීම සියලුම චාරිත්‍රය වලටම තියෙනවා දිශාවක්. දකුණු දිශාව හෝ උතුරු දිශාව හෝ දිශා බලාගෙන ඒහා ගැලපෙන වස්සාබර්රයකුත් අපිට තියෙනවා. මම හිතන්නේ වස්සාබර්රය නම් මට මතකයි මේ වර්ෂයේ වස්සාබර්රයේ පැමිණි පාට රතු පාටයි මිශ්‍ර වෙච්ච පාටක් තමයි මේ යොදාගෙන තිබෙන්නේ මා වර්ෂයේදී. කිරිටක උතුරන්නේ මේ වගේ තමයි මටත් මතක් වෙනවා අම්මා ඒ වගේම ගෙදර ඉන්න දුවල පුතාල ඇවිල්ලා ඉක්මනටම දානවා දර මේක කොයි වෙලේද උතුරන්නේ කොච්චර ලස්සනට උතුරනවාද කියලා බලාගෙන ඉන්නේ. ඉතින් සමහරව කියනවා ඉතින් කිරි වැඩි තාම උතුරන්නේ නැහැ කියලා. නමුත් ඒකට වෙලාවක් තියෙන්න ඕන හැම දෙයකටම එවසීමක් තියෙන්න ඕන. අපි සතුව මම හිතනවා ලස්සන කිරි මුට්ටියක් නැවුම් මුට්ටියක් අලුත් මුට්ටියක් තමයි මේකට යොදාගන්නේ. මෙම අලුත් අවුරුද්දේ හැම දෙයක්ම අලුත්. ඒක අපි කියන්නේ අලුත් අවුරුද්ද කියලා. ඉතින් සියලු දෙයක්ම අලුත් ඇඳුම් බදලා අලුත් දේවල් බලාගෙන අලුත් කිරි බතක් අලුත් අවුරුද්ද සමරන්නට තමයි මේ සූදානම් වෙන්නේ. මේ උත්සවයට සහභාගී සියලු දෙනාටම අපේ නායක ස්වාමින් වහන්සේ වෙනුවෙන් ඉතාමත් ස්තුතියත් ඒ වගේම අපේ මහා සංඝරත්නය වෙනුවෙන් ඒ ස්තුතිය මේ අවස්ථාවේදී පුද කර සිටිනවා. ඉන්පසුව පැවැත්වෙනවා මෙම කිරි ඉතුරු මේ චාරිත්‍රයෙන් අනුතුරුව හිස්තෙල් ගෑම තවත් අපේ වටිනා චාරිත්‍රයක්. අපි සෑම වර්ෂයකම මේ මේරණ බෞද්ධ විහාරස්ථානයේ අපේ නායක ස්වාමින් වහන්සේගේ අතින් හිස්තෙල් ගාන දුවල පුතාලා මගිතව තව පොඩ්ඩකින් දිග පොලිමක් හැදෙනවා නායක ස්වාමින් වහන්සේගේ අතින් එම ආශිර්වාද ලබා ගැනීමට. දැන්නම් කිරි උතුරන් ඉතිරීමේ චාරිත්‍රය ඉතාමත්ම සාර්ථකව නිවේනෝ. ඉතින් බලාගෙන ඉන්නේ කාටද කියන්න පුළුවන් මේ කිරි ඉතිරි වෙනකොට මොන පැත්තෙන්ද පළවෙනි කිරි ටික මේ මුත්‍යෙන් කොයි පැත්තෙන්ද මේ උතුරා යන්නේ කියලා උතුරා ගලාගෙන යන්නේ. ඒකත් සමහරු කල්පනා කරලා කියනවා මොන දිශාවෙන්ද මෙම කිරි ඉතුරු වී චාරිත්‍රයේදී එක් දිශාවක් කර අනිත් ඕන දිශාවකින් කිරි ඉතුරු වට කමක් නැහැ කියලා මම දන්නේ නැහැ. මගේ දැනීමේ හැටියට මම කියන්නේ ඉතින් අපි බලාගෙන ඉන්න මොන දිශාවෙන් මෙම කිරි ඉතුරු ආයමේ චාරිත්‍රය සිද්ධ වෙනවද? මෙම අහපත් කාලගුණ තත්ත්වය කියලා දන්නවනම් අපි මේ පුංචි කිරි මුට්ටියක් අරගෙන ඉනෝ හෙන වෙලාවට උතුරලා ඉවරයි කියලා ඒුණාට අපිට සතුරු වෙන්නේ හැම දෙයක්ම අපි බිග් ලොකුවට හැම දෙයක්ම අපි තියෙන ඩෝනේ නිසා ලස්සනයි සමන් ලස්සන සකස් කරලා දෙනවා. බැලුවහම මේ කිරේත්‍රේ මේ චාරිත්‍රයේ සිද්ධ වෙන මේ අවස්ථාවේ ඉතාම ලස්සට සූදානම් කරලා තියෙනවා මේ දර ඒ වගේ මේ අකට හදියට දාලා තියෙන ආවරණය තම ලස්සන ආකාරයකට සූදානම් කරලා තියෙනවා.
අපි කිරීත්‍රි මේ චාරිත්‍රයේ කිරීත්‍රිව පොඩ්ඩක් ප්‍රමාද වුණාට අනිත් තරඟ අපිට ඉක්මන් කරන්න පුළුවන්. නමුත් මේකනම් අපිට ඉක්මන් කරන්න හරිම අමාරුයි. මේක ඉතුරු වෙන වෙලාවට අපි ඉතනකන් අපි බලාගෙන ඉන්න. Oh dear. Ooh, it's starting to get hot. The school bowl is gonna be. I feel like it didn't take this long last time. Oh, it's a big pot. It's a bigger pot this time. Hey Kidlets, you ready for it to boil? Hey kitties, are you gonna drink it all when it comes when it's done? Are you gonna drink it when it boils over? No? Why not? It's good luck. No. We don't want you to get burned by the fire, yo. This December.
I've been recording this for 15 minutes. Oh, here it comes. Here it comes. Oh, come on, Sudan, I'm kidding. To me, charity, me, I'm a solid. Dagger this Savin Nima, Kiri, three of the Mangal, Siduna, Pitana, Nagin, a Hirakin, or a Mulin Tapati, Nagin, Sam the Akme, Akarim, Sarta Kuna, Warshak, or Archida, Deno, Sahabag, Sahagi, that goes in the Natabe, up in the Dasna, the Habe Bak, Mahavila, Siluka, the Sarta, Pangitan, the Sugar, the Chaya Rupa, Ragin, our son, Samadhi, Matujava, our same, there and both of the other Spanish. Three Mangal in the Kabaraga, Silu the Nadama, Mas Salubis, the Kudakarabin, Bakmahon, and Mila Gange within Mahara, the Krasigma, and Kudakarabin. Bomb is to be Andrew. Oh.